සුබ දවසක් හැමදෙනාටම අපි අද කතා කරන්නේ ශ්‍රී ලාංකික අපට යුරෝපයේ රැකියාව අවස්ථා දෙන ප්‍රධාන රටක් වෙන සයිප්‍රස්ය ගැන සයිප්‍රස් යන්න කෙනෙක් ආසාවෙන් ඉන්නවා නම් කෙනෙකුට මේ වෙනකොට සයිප්‍රස් රැකියාවකට යන්න අවස්ථාවක් තියෙනවා නම් මේ වීඩියෝ වෙන කරුණු ගොඩක් වැදගත් වෙනවා කියලා අපි හිතනවා ඒ වගේම අපි අද කතා කරනවා සයිප්‍රස්ය මොන වගේ රටක්ද සයිප්‍රස් සංස්කෘතිය කොයි වගේද ශ්‍රී ලාංකිකයන්ට මොන වගේ අවස්ථාවක්ද සයිප්‍රස්යේ තියෙන්නේ ඇත්තම කිව්වොත් සයිප්‍රස් ජාතිකයෙක් අපට සතුටින් වැඩ කරන්න පුළුවන්ද කියලා ඉතින් රැඳෙන්න ආරාධනා කරනවා අපිත් එක්ක දිගටම සයිප්‍රස්ය කියන්නේ මධ්‍යදරනි මොහොතේ නැගෙනහිර කෙළවරේ පිහිටලා තියෙන ලස්සන දූපතක් ඒ වගේම 2008 වර්ෂයේ ඉඳලා යුරෝපානු සංගමයට අයිති රටක් සයිප්‍රස්ය වර්ග කිලෝමීටර 9251ක් විශාලයි. ඒ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. උතුරු සයිප්‍රස්ය සහ දකුණු සයිප්‍රස්ය විදිහට. උතුරු සයිප්‍රස්ය තුර්කිය විසින් පාලනය කරනවා. දකුණු සයිප්‍රස්ය සයිප්‍රස් රාජ්‍ය විසින් පාලනය කරනවා. ඒ වගේම ජනගහනය 13,76,000ක් ජීවත් වෙනවා. මුදල් ලේඛකයේ ලෙස යුරෝ භාවිතාවෙන් රාජ්‍ය ප්‍රධානියා වන්නේ ජනාධිපතිවරයා. සයිප්‍රස්යේ හරිම සරල රටක්. දිවයිනේ අගනුවර නිකෝසියා නගරය. නිකෝසියා පිහිටලා තියෙන්නේ රටේ මැදට වෙන්න. රටේ ප්‍රධානම ව්‍යාපාරික නගරයක් නිකෝසියා නගරය. දෙවෙනි විශාලම නගරය වෙන්නේ ලිමසෝල්. ඒ වගේම සයිප්‍රස්යේ ප්‍රධාන වාණිජ වරායත් එහි පිහිටලා තියෙනවා. නිකෝසියා සහ ලිමසෝල් කියන නගරවල ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. සයිප්‍රස් කියන්නේ මේ කලාපේ තියෙන ආර්ථික අතින් ඉතාම ශක්තිමත් රටක්. ඒ හින්දාම සයිප්‍රස්යේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශ, ෆිලිපීනස් සහ තවත් බොහෝ රටවල ශ්‍රමිකයන්ට රැකියාව අවස්ථා දහස් ගණනක් ලබා දෙනවා. ඒ වගේම සයිප්‍රස් ආර්ථිකය ගැන අපි කතා කළොත් රටේ ප්‍රධානම ආදායම් මාර්ගය කෘෂිකර්මාන්තය සහ වෙළඳාම්ම තමයි පදනම් වෙන්නේ. ඒ වගේම සයිප්‍රස්යේ ඊශ්‍රායලයේ හැර අනෙක් බොහෝ අසල්වැසි රටවලට වඩා ආර්ථික අතින් ඉදිරියෙන් ඉන්නවා. අපි රැකියාව අවස්ථාවක් සඳහා සයිප්‍රස් වලට යනවනම් අපි යන්න ඕනේ දකුණු සයිප්‍රස් වලට. මොකද තුර්කිය මගින් පාලනය වෙන උතුරු සයිප්‍රස්යේ තාම ආර්ථික අතින් ගොඩක් ස්ථීර මට්ටමක නෙමෙයි තියෙන්නේ. සයිප්‍රස් කියන්නේ හරිම නිදහස් රාජ්‍යයක්. අපේ රටේ කාන්තා වෘත්තිකය සයිප්‍රස් වල ඒක අත්විඳිනවා. මැද පෙරදිග රාජ්‍යත් එක්ක සසඳද්දී සයිප්‍රස් රැකියාවල විශාල නිදහසක් තියෙනවා. සයිප්‍රස් ජාතිකයෝ සිප්‍රියොත් ජාතිකයෝ විදිහටයි හඳුන්වන්නේ. ඔවුන්ගේ නිල භාෂාව වෙන්නේ ග්‍රීක භාෂාව. සයිප්‍රස් ජාතිකයෝ හරි මිත්‍රශීලී ජාතියක්. ඔවුන් අතරින් වැඩි දෙනෙක්ට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන්. සයිප්‍රස් වල විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඒක අපේ නේරට්ට යන ශ්‍රමිකයන්ට රැකියාව කරගෙන යන්න ලොකු පිටුවහලක්. ඔවුන්ගේ ඉහළ අධ්‍යාපන තත්ත්වය නිසාම අපි රැකියාව කරද්දී ගැටීම් අවම කරගන්න අපට පුළුවන්. සයිප්‍රස් රාජ්‍යයේ තැනිතලා භූමි වසන්ත කාලයේදී වර්ණවත් වනමල් වලින් වැහිලා යනවා. සයිප්‍රස් වල වගා කරන බෝග අතර මිදි, අර්තාපල්, එළවලු, තිරිඟු සහ දොඩම් වර්ග ප්‍රධාන තැනක් ගන්නවා. සයිප්‍රස් රාජ්‍ය වයින් නිෂ්පාදනයේ අතිනුත් ලෝකයේ ඉහළම නාමයක් තියාගෙන ඉන්නවා. විශේෂයෙන් බැටළුවන්, එළුවන්, ඌරන් සහ කුකුල් මස් යන පශු සම්පත් නිෂ්පාදන දිවයිනේ සමස්ත කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් තුනෙන් එකක් විතර වෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ සයිප්‍රස් ආර්ථිකයේ ප්‍රධානම අංගයක්. ලිමසෝල්, ලර්නක, පාපොස් කියන නගරවල තියෙන සුන්දරත්වයේ හින්දම ලෝකෙ පුරාම ඉන්න සංචාරකයෝ සයිප්‍රස් වලට ඇදෙනවා. අයනාපා කියන ලෝකෙ ප්‍රසිද්ධම රාත්‍රී සමාජ ශාලා බොහොමයක් පිහිටලා තියෙන වෙරළබඩ නගරය අවුරුද්දේ හැම කාලෙකදීම සංචාරකයන්ගෙන් පිරීලා තියෙනවා. සයිප්‍රස් මහාමාර්ග බොහොමයක් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව තනා තිබෙනවා. රැකියාවක් කරන ගමන් මේ උසස් ජීවන තත්ත්වය අත්විඳින නම් සයිප්‍රස් එන්නම වෙනවා. තමන් ඉන්න වෘත්තිය අනුව සයිප්‍රස් රාජ්‍යයේ රැකියාව අවස්ථා රාශියක් ලංකාවේ අප වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ගෘහ සේවිකාවන් උනත් මැද පෙරදිග විඳින හිරිහෙර කරදර සයිප්‍රස් වල නැති තරම්.
යුරෝපානු නීති රීති අකුරටම ක්‍රියාත්මක වන රටක් වීමත් ඒට එක් හේතුවක්. සයිප්‍රස් කියන්නේ නිදහසේ පාරාදීසය කියලා වුණත් කියන්න පුළුවන්. මේ ලස්සන පුංචි දූපත ලෝකෙටම වටිනාකමක් එකතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් සයිප්‍රස් වල සේවය කරන නිසා අපේ ලංකාවේ ආර්ථිකයටත් සයිප්‍රස් ලොකු හයියක්. සයිප්‍රස් රාජ්‍ය රැකියාවකට හෝ පදිංචියට යන එක ඔබේ හීනයක් නම් අපි ඔබට අත්වැලක් සපයන්න ඇති කියලා විශ්වාස කරනවා. ඔබට සුබ දවසක්.